संख्या
අපි මේ වචන ටිකක් කතා කරලා මේ පාඩම ඉවර කරගෙන අපි හදන්නේ පුතේ ඔයත් ඔබත් එක්ක ස්පෝකන් පැත්තට ලොකු නැඹුරුවක් අද දෙන්න. අද මේ පාඩම ඉවර කරනවා අපි දරුවන්ට හයියෙන් ප්‍රොනවුන්ස් කරන්න කියලා දෙනවා කොහොමද දෙමළ භාෂාවෙන් දෙමළ වචන ප්‍රොනවුන්ස් කරන්න කියලා මේ ඉගෙනගත්ත පාඩමත් එක්ක. ඉතින් අද සම්බන්ධ වෙන අය සහ ගිය සතියේ සම්බන්ධ වෙන නොහැකි වුණු සියලු දෙනාම දැන් මට ඔයාලට ඒකට කාලය දෙන්න බෑ පුතේ. හේතුව තමයි මෙතන දරුවෝ විශාල දරුවෝ ටික වැඩ කරනවනේ. ඉතින් ඒක මේකත් එක්ක මට අපරාධ වෙලාව නාස්ති කරන්න බෑ. අපිට තියෙන පැයක කාලයක්. ඉතින් ඔය පැයක කාලෙන් අපි උපරිම වැඩක් කරන්න ඕන. ඉතින් ඒකට අපි පොඩ්ඩක් මෙතන කැප වෙලා වැඩ කරන්න ඕන. පොඩ්ඩක් දෙමාපියන් තමන්ගේ ළඟට දරුවාගේ ළඟට ඇවිල්ලා පොඩ්ඩක් මේ වචන ටික වේගෙන් ලියා ගන්න බලන්න. ඔබය සම්බන්ධ වුණු අනිත් දෙමළ පන්ති වගේ නෙමෙයි කොඩිතුවක් කුසගේ දෙමළ පන්ති. ඒක මාත් එක්ක වැඩ කරන දුව දරුවන්ගේ දෙමාපියන් වගේම දුල පුතාලාත් දන්නවා. මෙතන අපි හදන්නේ ශිෂ්‍යත්ව විභාගයේ ටාගට් කළ දරුවෙක්. ඉතින් මේ පෑය ඇතුලේ මට නිකන් කරන්නම් වාලි දෙමළ ටික කළා දාන්න පුළුවන්. මම එහෙම කවදාවත් කරන්නේ නැහැ. හේතුව තමයි මේ මගේ යන්නේ තුන වසරේ I learning college එක ඊළඟට මගේ academy පන්ති ඒව මේවත් එක්ක මේ යන්නේ 9 වෙනි පන්තිය තුන ශ්‍රේණියේ සතියකට මම තුන ශ්‍රේණියේ දරුවෝ කණ්ඩායම් 9ක් එක්ක අසුරු කරනවා ඔබේ දරුවන්ගේ පන්තියත් එක්ක. ඉතින් ඉතමත් පුංචි කාලයකින් ලොකු ගමනක් එන්න පුළුවන් උනේ ඒව මේවත් එක්ක. අනිත් දේ තමයි අපි ප්‍රතිඵල හදන ආයතනයක් විතර. I learning college එක කියලා කියන්නේ ප්‍රතිඵල හදන ආයතනයක්. ඉතින් ඒ වගකීම මම වගේම මගේ ගුරුවරු සහෝදර ආචාර මණ්ඩලයේ සියලු දෙනාම හොඳට කැපවීමෙන් කරනවා. ඉතින් ඔබට තියෙන්නේ කියන විදිහට වැඩ ටික කරවන්න නැත්නම් ඔබ දන්නවා වෙනත් ඔන්ලයින් ආයතනවල කවදාවත් ගෙදර වැඩ දෙන්නේ නැහැ. නමුත් මම මෙතන ගෙදර වැඩ පවා දීලා ඔබේ දරුවගේ භාෂාව හදන්න මහන්සියෙන් ඒ වගේම ඔබේ දරුවට ශිෂ්‍යත්ව විභාගයට අවශ්‍ය වෙන පන්නරය මෙතනින් ලබා දෙන දෙමාපියන් දන්නවා මම කොච්චර දේවල් කියනවාද කියලා ශිෂ්‍යත්ව විභාගයට වැඩගත් වෙන දේවල්. ඉතින් මේ හැම දෙයක්ම ඔළුවට දාගෙන වැඩ ටික කරගන්න බලන්න දළුදේ සම්බන්ධිත දරුවෝ ඉන්න නිසා මම මේ දැනුවත් කරන්නේ. ඉතින් හොඳට වැඩ ටික කරගෙන අපේ අන්තිම ටාගට් එක වෙන්න ඕන මෙතන ඉන්න බැජ් එකම ශිෂ්‍යත්ව පාස් වෙන දරුවෝ සංඛ්‍යාවක් වඩා පත් කරගන්න. ඉතින් ඒක ඔබේ දරුවට අනිවාර්යෙන් වටින දෙයක්. ඒකේ වටිනකම මමත් දන්නවා. හේතුව තමයි මමත් ශිෂ්‍යත්වයේ සමත් වෙලා ඒකෙන් උපරිම ප්‍රතිඵල ප්‍රතිලාභ ලබාගත් ගුරුවරයෙක්. ඉතින් අපි හොඳට වැඩ ටික කරමු. හරි. අපි කතා කරේ පාසලේ සිටින පුද්ගලයන් සම්බන්ධව. තග්ගාල මාතෘකාව ලියාගන්න දෙමාපියන් හරි නැත්නම් ඒ දරුවන්ගේ සහෝදර සහෝදරයන් හරි ඉන්නවා නම් ඉක්මන්කල මාතෘකාව ලියාගන්න කටුවැඩ කොලේක හරි මොකක හරි ඉක්මනට ලියාගෙන ඔයාලගේ පුංචි දුව පුතාට ඒ ටික ලියවන්න ගෙදරදී අපිට ඒකට කාලය දෙන්න බෑ. තග්ගාල මාතෘකාව ලියාගන්න පාසලේ සිටින පුද්ගලයන්. ඉක්මන් කරන්න. පාසලේ සිටින පුද්ගලයන්. ඒකයි අපි කතා කර පළවෙනි වචනය තමයි අධිපර් විදුහල්පතිතුමා. ඊළඟට ওই වචනය දරුවට ලියවලා රූපයක් අඳවන්න ඕන. නැත්තම් රූප අලවන්න එපා. හේතුව අපි මෙතන දරුවගේ තමන්ගේ කලාත්මක හැකියාවක් මෙතන හදන්න ඕන. ඒකට තමයි භාෂාවක් කියන්නේ වටින දෙයක්නේ. ඉතින් මේ භාෂාව හැම පැත්තකටම පෙරලෙනක තමයි කොරිතුවක් උසගේ එකම වගකීම. ඉතින් ඒකට හැම දෙයක්ම මෙතන එකතු කරපු හදලා තෝතැන්න හොඳට අපි වැඩ ටික කරමු. අධිපර් විදුහල්පතිතුමා කියලා ලියලා ලස්සන රූපයක් දරුවට කියලා අඳවන්න ඕන. රූපයක් අඳවලා පිටුවක් පිරෙන්න ලියන්න ඕන. රූලක් කර රූලක් අධිපර් විදුහල්පතිතුමා කියලා. දෙවනි වචනය ආසිරියර් ගුරුතුමා. ඒකත් ඒ වගේමයි ලස්සන රූපයක් ඇඳෙව්වා දරුවට පිටුවක් පිරෙන්න ආසිරියර් ගුරුතුමා කියලා ලියවන එක තමයි ඊළඟ කාර්යභාරය. හරි. ඉක්මනට ලියාගමුකෝ. ඉක්මනට ලියාගන්න. තුන්වෙනි වචනය මානවන් ශිෂ්‍යයා. ඕකත් අර වගේමයි රූපය අඳවන්න ඕන දරුවට පිටුවක් පිරෙන ලියන්න ඕන. මෙන්න මෙතන වරද්දලා දීලා තියෙන දරුවගේ මව්බස දැනුම චෙක් කරන්න. ඉතින් ඒක නිසා තමන්ගේ දරුවගේ මව්බස දැනුම චෙක් කරගන්න පුළුවන් හොඳම පොයින්ට් එකක් මෙතන. ඉතින් ඒක ඔබ ගෙදරදී බලන්න තමන්ගේ දරුවා හරියට ලියනවාද කියලා. හේතුව අපිට ඒකට කාලය නැහැ. නමුත් ඔබට වෙබ්සයිට් එකෙන් නැත්නම් අපේ YouTube channel එකෙන් upload කරලා දෙන මේ ටික ඔක්කොම බලන්න පුළුවන් කිසියම් ප්‍රශ්නයකින් තොරව. ඊළඟට හතරවෙනි වචනය මානවී ශිෂ්‍යාව. ඒකෙත් මෙන්න මෙතන පුංචි වැරද්දක් තියෙනවා. අන්න ඒකත් තමන්ගේ දරුවගේ මව්බස දැනුම චෙක් කරන්න කොඩිතුවක් කුසල දාව පුංචි උපක්‍රමයක්. එතනත් හරියට ග්‍රහණය කරගන්න රූපය අඳින්න පිටුවක් පෙරෙන්න ලියන්න තමයි තියෙන්නේ. හරි. දැන් අපි එන්න හදන්නේ පුතේ අපේ අද වැඩේට. ටග් ගාලා පොත අරගෙන දිනේ දාගමු. ඉක්මනට මං කරන්න ඕන පොත අරගෙනත් දිනේ දාගන්න. හෂිනී මොකද නිදිමතේ දින්නේ? දිනේ දෑවද හෂිනී? දිනේ දෑවද?
අවසන්. දිනේ දාලා හොඳයි මේ. හරි. අද කවද්ද හසිම සර් මතක නැහැ යන්නේ. 2022 පළවෙනි මාසේ 12. හොඳයි මේ. හොඳයි හසිනි. නියමයි. ටක් ගාලා දිනේ දාගමු. මෙච්චර දවසක් අපි කතා කරපු වචන ටික අද ඔයාලට පුතේ සර්ට ඇහෙන්න කියන්න වෙනවා හයියෙන්. හරිද? ඕ ඕ මයික් ඕෆ් කරගන්න මයික් ඕෆ් කරලා කතා කරන්න. අම්මේ උඩට කියන්නේ. හරි හරි හරි. හරි. අද දිනේ දාගන්න. අද දිනේ දාගෙන අද දිනේ දාගෙන ලියාගමු පස්වෙනි වචනය නන්බන් යහලුවා රි අවබෝධෙන් ලියන්න පස්වෙනි වචනය නන්බන් යහලුවා ලියන්නකො ඔයාලගෙන් පුංචි තව ප්‍රශ්නයක් අහන්න තියෙනවා මං කැමති කැමරේ ඔන් කරලා නැති අනිත් දරුවෝ සියලු දෙනාම කැමරේ ඔන් කරනවා නම් අශාන් නොමින්දලා කසනි අමායා ලියන්න පස්සෙනි වචනය නන්බන් යහලුවා නන්බන් යහලුවා නන්බන් යහලුවා නන්බන් යහලුවා හොඳට ලියන්න ඕන හොඳට නන්බන් යහලුවා නන්බන් යහලුවා ආ ඔය කැමෝන් කරලා තියෙන්නේ කො කසනී කැමෝන් කරන්න අසනී අන්න හරි තමයි කොන් කළ වැඩ කරන් ලියන්න පස්සෙනි වචනය නන්බන් නෙවෙයි නන්බන් හරිද නන්බන් නෙවෙයි ඔක ගොඩක් අය උච්චාරණය කරන්නේ නන්බන් කියලා ඔක නන්බන් හරිම ලේසි නන්බන් යහලුවා හරි නන්බන් යහලුවා කියලා ලියලා මොකද කරන්න ඕන මොකද කරන්න ඕන මොකද කරන්න ඕන මට කියන්න බලන්න කලාත්මා කලාත්මා නන්බන් යහලුවා කියලා ලියලා මොකද කරන්න ඕන ඊළඟට රූපයක් අඳින්න ඕනේ. ආ රූපයක් අඳින්න ඕන. අන්න හරි. දැන් දරුවෝ දන්නා පොලිතුරක් ඔසේ පැටන් එක හොඳට වැඩ කරනවා. අක්කමට අඳින්න. මේ අහන්නකෝ ඔය රූපේ අඳිද්දී ගැහණු යාළුවෙක් ඇඳලා හරියනවද? ආ හිමාෂ ගැහණු යාළුවෙක් ඇඳලා හරියනවද? හිමාෂ ගැහැණු යාළුවෙක් ඇඳලා හරියනවද? නෑද? ආ නෑ නේද? සුවද? ආයි මාෂ සුවද? සුවද? ආ හොඳයි 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 නියමයි. හරි. මට කියන්න ඕන තරුක. තරුක සොල්ලුංග. තරුක මෙන්න මෙතන මේ ඇවිල්ලා තියෙන ණයන්න මොකද්ද? මුද්දද නයන්න නියමයි එතකොට මේ නයන්න දන්තද නයන්න දෙමාපියන් කියන්න එපා හරිද කවුරුවත් කියන්න එපා හේතුව දරුවගේ මත්තම හදා ගන්න ඕනේ පළවෙනි දවසේ නිසා මම මේ ප්‍රශ්න අහන්නේ ඇහෙනවා ඔයාලා කියන හැම දෙයක් ඇහෙනවා ඔයාලා කරන හැම දෙයක් පේනවා මයික් ඕෆ් කරන්න එපා තා ප්‍රශ්න දිනවා මට කියන්න අපිට මේ දෙක මාරු කරලා ලියන්න පුළුවන්ද බැරිද බෑ බෑ ඇයි බැරි බැරි බැරියයි අපිට විභාගෙට මාරු කරලා ලියන්න පුළුවන් ද බැරිද කො කියන්න විභාගෙට අපිට මේක මාරු කරලා ලියන්න පුළුවන් ද බැරිද මේ නයිනු දෙක
බෑ බෑ අපි මාරු කරලා ලියුවොත් අපිට ලකුණු හම්බෙයිද නෑ ආ හොඳයි හොඳයි තරුක උංගල් පාඩශාලෙන් පෙර එන්න මොකක්ද සර් පාසල මොකද්ද ඉස්කෝලේ ඉස්කෝලේ महाविद्यालय සියඹලා ගොඩ බට කීර ආ සියඹලා ගොඩ හරි පුතා හරි අදමයි සම්බන්ධුනේ නේද ඕ සර් කොහොමද දැනගත්තේ පන්තිය ගැන අයිලන්ඩ් කොලෙජ් ආ ඒක තමයි කොහොමද දැනගත්තේ අක්ක පන්ති කරනවා අහා හා හා අක්ක කී වසරද 6 වසරේ 6 වසරේ නන්බන් හොඳයි නියමයි සතු ලස්සන රූපයක් ඇඳලා පාඩ කරන්න ඕන අපි අහමු කසණී කො කසණී කසණී කො මයික් එක ඔන් කරන්න කසණී මට කියන්න බලන්න මෙන්න මේ ලයන් මෙන්න මේ මොකක්ද अरे कवन्ने ये दिन नट साथ दे अरे अनुदी अनुदी ओशारा सोलोंगल अनुदी मैं लायन ने मुकद्दा अनुदी मूर्त जलू अभी उतने तो दांत दलू लिए मुकवाने नियम उधर පුළුවන්ද බැරිද කියන් 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 කියන්න ලැජ්ජ වෙන්න එපා කියන්න පුළුවන්ද බැරිද අයියෝ හරි 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 කවන්නේ 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 නොමින්දලා අපිට පුළුවන්ද මෙතන මූර්ත ජල යන්න වෙනුවට දන්ත ජල යන්න ලියන්න ඔමින්දලා පුළුවන්ද බෑ බෑ ඇයි බැරි විභාගෙට අපි ලිව්වොත් ලකුණු දෙයිද අපිට නෑ හොඳයි හරි පුතේ පස්වෙනි වචනය නන්බන් යහළුවා කියලා ලියලා ලස්සන රූපයක් අඳින්න ඕන ගැහණු යාළුවෙන්නොත් වැරදි ගොඩක්ම දැන් මගේ ඇකඩමිය තුලත් මම ප්‍රශ්න පත්‍ර පවත්නවා දැන් ඔයාලා ටයිලරින් කොලෙජ් එකෙත් ඉදිරියේ ප්‍රශ්න පත්‍ර පවත්නවා එතකොට අපේ දරුවන්ගේ දකින්න ලොකු අඩුපාඩුවක් තමයි නන්බන් කියන එකට මිතුරිය ඒ කියන්නේ ගැහණු යහළුවෙක් රූප සටහන බඳිනවා එතකොට පුතේ වැරදි දානවා ඒක හොඳට මතක තියාගන්න ওই වගේ පුංචි අඩුපාඩු වලින් තමයි අපේ දරුවන්ට විභාගයේ ලකුණු අඩු වෙන්නේ ඉතින් මේ අඩුපාඩු ටික හොඳට හදාගන්න බලන්න ඕන අපි හේතුව මේ ශිෂ්‍යත්ව විභාගයට දැම්ම සූදානම් වෙන්න ඕන හේතුව තමයි පුතේ ඉතාමත්ම අඩු සංඛ්‍යාවකට විතරයි දැන් ශිෂ්‍යත්ව විභාගයේ පාස් වෙන අවස්ථාව ලබා දෙන්නේ ඉතින් මේ පාස් වෙන අවස්ථාව ලබා දෙනකොට ඔබ තරගකාරීත්වයෙන් මිදුනොත් ඔබ ශිෂ්‍යත්ව විභාගයෙන් ඈත් වුණා වෙනවා ඉතින් ඒ තරගකාරීත්වයත් එක්ක වැඩ ටික කරගෙන යන ඔබ දැනගන්න ඕනේ ඉතින් ඒකට අවශ්‍ය වෙන මේ පැය ඉතාමත්ම ක්‍රමවත් විදිහට මාස කරගෙන යන්න ඉතින් උපරිම ප්‍රයෝජනේ අපි අරන් වැඩ ටික කරමු ලියාගන්න පස්වෙනි වචනේ නන්බන් යහළුවා කියලා ලියලා ලස්සන රූප සටහනක් අඳින්න රූප සටහන ඇඳලා ඉවරය අලුත් පිටුවකින් පටන් අරගෙන පිටුවක් පිරෙන්න රූලක් කර රූලක් රූලක් කර රූලක්
හොඳට කියව 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 ලියන්න අපි මේ පාඩමේ අද තා තියෙන එක වචනය කතා කරන්න ඒ වචනය කතා කරලා අපි ඒ කතා කරපු වචන සියල්ලක්ම මම ඔබෙන් අහනවා දෙමලෙන් එතකොට ඔබ පොත බලලා මම කියන chance එකක් දෙනවා ඊළඟට පෞද්ගලික අහන වචන ටික එතකොට ඔබට පුළුවන් වෙන්න ඕන මහන්සියකින් තොරව හිත හිත ඉන්නේ නැතුව අනේ මට අම්මේ තේරෙන්නේ නැහැ අම්මගේ මූණ දිහා බලන්නේ නැතුව නැත්නම් අයියාගේ අක්කගේ මූණ දිහා බලන්නේ නැතුව කියන්න පුළුවන් වෙන්න ඕන පැය 3යි කාලයක තමා ඔබට විභාග වලට මූණ දෙන්න තියෙන්නේ ඔබ දන්නවනේ ඉතින් paper ස්පෝදි ලියවාවි දැන් 4 වසරට ගියාම තව paper ලියනවා 5 වසරට ගියාට පස්සේ ලේසි වෙන්නේ නැහැ වැඩ ගොඩායි ඉතින් අපි දැම්ම ඉඳන් ඒවට හුරු වෙන්න ඕන හුරු වුණොත් අපිට ලේසි වැඩ කරන්න පැහැදිලි නේද හොඳට වැඩ කරමු පස්වෙනි වචනය ලියලා පිටුවක් පිරෙන්න ලියන්න ඕන රූලක් කර රූලක් ලස්සනට ලස්සනට වැඩ කරා අමායා ලියනව නේද महानुवर लियली वराय पाडं करगन्न अमाय पाडं करगन्न लसंट लियन लसंट වැඩ කරා ඔබ දරුව පුංචි කාලේ ඉඳන් හරි පැටර්න් එකට හදාගත්තොත් මට හරිම ලේසි 6 වසර ඉඳන් ලස්සනට වැඩ ටික කරගෙන යන්න හේතුව මගේ රටාවට කුරු වෙලානේ ඒක නිසා මේ ඒකමයි දැන් මට කසුන් සර් කිව්වා ඉලර්නින් කොලෙජ් එකේ කොඩි තුවක් සර් සර් කාර්ය බහුල බව දන්නවා නමුත් 3 4 5ක් පුළුවන් නම් පටන් ගන්න කියලා. මම අදිමදි කළා. ඒත් පටන් ගත්තේ හේතුව මට මගේ වැඩවලට පහසුයි. 6 වසරකට දැන් කෙලින්ම එතකොට ඔයාලගේ දරුවා මගේ පැටර්න් එකට පුරු වෙලානේ. ඉතින් එතකොට මට පහසුයි වැඩ ටික ඉදිරියට කරගෙන යන්න. ඉතින් ඒක නිසා තමයි මම ඇත්තටම පටන් ගත්තේ නැත්තම් මට ඇත්තටම කාර්ය බහුලයි ටයිම් ටේබල් එක දැන් එන්න එන්නයි ෆිසිකල් පන්තිත් පටන් අරන් දෙන්නේ අපි දැන්. ඉතින් ෆිසිකල් පන්තිත් පටන් ගත්තෙන් හවස් වරුව සම්පූර්ණ ෆිසිකල් ඊට පස්සේ පහින් පස්සේ තමයි සම්පූර්ණ ඔන්ලයින් ටික යන්නේ. ඉතින් ඒව මේවත් එක්ක මේ ටයිම් ටේබල් එකක් දිසි නමුත් වගකීම ගත්තේ ඔබේ දරුවටම හොඳ සුභවාදී දෙයක් කරන්න බලාපොරොත්තු වෙයි. ඉතින් අපි හොඳ වැඩක් කරමු ඉස්සරහට. පළස් පස්වෙනි වචනය නන්බන් යහලුවා කියලා ලියලා රූප සටහන අඳින්න ඕන පිටුවක් පිරෙන්න ලියන්න ඕන. හරිම ලේසි පුතේ මේ දෙමළ ඉගෙන ගන්න. ඔයාලගේ ඔළුවේ තියෙන ඔය බොරු බය නැති කරගත්තොත් දෙමළ ඉගෙන ගන්න පුළුවන් ලේසියි. ඒක හොඳට මතක තියාගෙන වැඩ කරන්න. ඒක උඩ හරිම පහසුයි. හරිම නියමයි. පට්ට නියමයි. පොඩි තුවක් උසගේ දෙමළ ලස්සන වැඩ කරනවා හොඳට වැඩ කරමු පරුක ලබන සතියේ වෙද්දි පොත කම්ප්ලීට් වෙන්න ඕන හොඳ ලබන සතියේ වෙද්දි කතා කරපු පාඩම් ටික සියල්ලම එකතු කරලා කම්ප්ලීට් වෙන්න ඕන ඊළඟට ටෙවින්ගේ පොත කම්ප්ලීට් වෙන්න ඕන ලබන සතියේ වෙද්දි දෙමාපියන් අහන් ඉන්නවා නම් පොඩ්ඩක් දරුවට සහයෝගය දීලා වැඩේ කරගන්න බලන්න YouTube එකේ දාපු වීඩියෝස් ටික මම නැවත දාන්න කියන්න නැත්නම් මට වෙලාව තිබ්බොත් මම ඒක හරියට ෂෙයා කරන්නම්. එතකොට ලේසි ඔයාලට ඒක බලලා වැඩේ කරගන්න පුළුවන්. ප්‍රශ්නයක් ඉන්නේ නැහැ එතකොට. හරි ඉක්මන් කරන්න. ලියන්න ඉක්මන්ට. පිටුවක් පිරෙන්න ලියලි වරයි හෑන්ඩ් රේස් එකක් දාන්න පුතා. ස්පීඩ් එක හදා ගන්න ඕන. දැන් ස්පීඩ් එක. ස්පීඩ් එකත් ඕන පිළිවෙලත් ඕන. ටෙවින් ඇඳර ගිහිලා නිදා ගන්න. රසණි වැඩ කරන්න ඕන. මට දෙන්නව වැඩ පෙන්නුවේ නෑ. හොඳද? සරි අදව සම්බන්ධුනේ සර් හරි අදව සම්බන්ධුනේ දෙන්නා
සර් හරි ආ හරි ඒක තමයි අදද පන්තිර සම්බන්ධුනේ දෙන්න කතා කරන්න මොකද්ද ටීචර් සර් පන්තියට සම්බන්ධ උනේ අදද පන්තියට ආවේ කියලා හිතුවේ ආ අද පන්තියට ආවේ ආ එතකොට ඔයාලා දෙන්න නිබුලුද ට්වින්ස්ලාද කොහොම ආ කමන්නේ 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 ලස්සනට වැඩ කරන්න ඕන අමාය පෙන්වන්න සර්ට පොත සෙතු පෙන්වන්න ලියපු ටික ඉක්මනට පෙන්වන්න ස්ක්‍රීන් එක ලං කරන්න හොඳයි අමායා සෙතුම් කෝ පොත පෙන්වන්න ඉක්මනට ලස්සනයි අමායි නිමයි සෙතුම් පොත පෙන්වන්න ආ හරි හොඳයි සෙතුම් හරි අමායා කො ලියපු අය පෙන්වන්න ඉක්මනට සර්ට लिया नानी का एक मंडे हरिकसनी हरिकसनी नियमय अनु दी हुदाय लसनाय දැන් ලියලි ඉවරයි නිකන් ඉන්න එපා පාඩම් කරන්න මම ප්‍රශ්න අහනවා කියලා කිව්වනේ පාඩම් කරන්න පාඩම් කරන්න කොහ හිමාසික් මං කරන්න ඕන ඇඟිල්ල පස්සේ ගන්න නැත්නම් පන්ති වර වෙද්දී කාලි වරේ ඇඟිල්ල හරි හෂිනී හොඳයි එවින් මොකෝ නිදි මතේයි ආ නිදි මතද නිදි මතද නෑ සර් අය නම කොහොම නිදා ගන්නෙ නිදි මත නැත්තම් නිදා ගන්න බෑ වැඩ කරන්න ඕන ලූස්සලා වැඩ කරන්න කොකෝ ලූස්සලා වැඩ කරන්න වතුරක් බීලා ඉල වැඩ ටික පටන් ගන්න වතුරක් බීලෙන යන්න කලාත්මා උඟ ලූරේදු කලාත්මා කලාත්මා උඟ ලූරේදු උඟ ලූරේදු ගම 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 නුවර නුවර उंगल पाठशाले इन पेर पाठशाले इन पेर प्राथमिक विद्यालय मंग अदमाई देख के मैं एक है खाली पांतिर संबंध होगा अदम देख के इतने हरे कमाने 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 හොඳයි තරුක තරුක පාඩ කරන්න ඕන රූප ටික පොත පිළිවෙලට හදා ගන්න අකුරු තා ටිකක් පෙන්වන්න අතා ටිකක් ලං කරන්න පොත අකුරු ටික බලන්න අකුරු හොඳයි අකුරු ටික හොඳයි හොඳයි පාඩ කරන්න රූපේ හොඳයි පසිනි ලීලි වරද පෙන්වන්න සර්ට
මම දැකපු අහිංසකම දරුවෙක් හසිනි හොඳයි හසිනි හරි අශාන් ලියලි වරද අශාන් දරුවා ලියලි වරද නෑ නෑ සර් ආ ලියන් ලියන් ඉක්මනට ලියන් ඉක්මනට ලියන් අනිත් අය පාඩම් කරන්න ලිය හරි අනුදී ලියලි වරය පාඩම් කරන්න ළමයි නියලිවරයි පාඩම් කරන්න වැදගත් ඉතාමත් මමම වැදගත් ඉතමත් මමම වැදගත් පුතා ඉක්මන් කරමු තම්බි එන්නේ සෙහිරයි තම්බි එන්නේ සෙහිරයි හරි 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 मुकद बाय उन्हाँ द हाँ मगे ब्रदर एक कथा करे मटा तीन ना ब्रदर की नहीं कोआला टा वड़ा और उधर कड़ी मार वेट फॉर यार पांती वेला वड़ा हाँ इन्ना भी ला अनागते दिमाग से करके निकट माया आसन है तो दिमाग से क्या निकलना है आनुदी दिमाग से टीचर के निकलना आसन है तो आनुदी हाँ मैं सायुमी हाँ सायुमी हरी आनुदी अक्का नहीं है अक्का ना आसा है अक्का यहाँ पर नहीं जॉब बेकड़े याना गोड़ाक मासा है अक्का ना दिमाग से टीचर के निकलना क्यों है यहाँ पर बोल दो किला हम को හරි වැඩ කරන්න වැඩ කරන්න නිකන් වීඩියෝක් කරේ මෙලි වරදලාමයි මෙලි වරදා හොඳයි තරුක නියමයි පාඩ කරලා දෙන හොඳයි නියමයි හරි අපිට අක් ගාලා මේ පාඩම අවසන් කරමු ලියාගම් පුතේ 6 වෙනි වචනේ ඉක්මනට නන්බි යෙහෙලිය හොඳට පාඩම් කරගන්න ශිෂ්‍යත්ව විභාගයට අහන්න පුළුවන් නියම වචන ටිකක් ඒ වගේම ශිෂ්‍යත්වයට යන්න කලින් ඔබට තියෙනවා ඉස්කෝලෙන් පවත්වන ප්‍රශ්න පත්‍ර ඊළඟට ශිෂ්‍යත් පන්තිවල පවත්වන ප්‍රශ්න පත්‍ර ඔය හැම දෙයකටම වැදගත් වෙන වචන තමයි අපි දැන්ම ඉඳන් කතා කරන්නේ ඒක නිසා හොඳට පාඩක් කරලා ප්‍රැක්ටිස් එක හදාගන්න 6 වෙනි වචනේ ලියන්න නන්බි ජෙහෙලිය නන්බි ජෙහෙලිය හිමාශය කම්මැලියර ඉන්න බෑ වැඩ කරන්න ඕන අයියෝ හිමාශ දැන් අවදි උනේ ආ දැන් අවදි උනේ දැන් අවදි උනේ නිදිමතේ දින්නේ එයාට පන්ති දින්න බෑලු සර් නෑ 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 බෝඩ කියන්නේ ඊයයි පන්ති දින්න බැරි ශිෂ්‍යත් පාස් වෙන්න ඕන නම් ඉතින් ඉගෙන ගන්නවා නැත්තම් ඉතින් ශිෂ්‍යත් පාස් නොවී ඉතින් ඉන්න පුළුවන් නේ යම ගෙදරට වෙලා ඒකනේ සර් මෙයා මේ කියන දේ ආන්නේ ආස නැද්ද කාර් එකක් එහෙම බදින්න ආ ආස නැත්නම් තමන්ටම කියලා කාර් එකක් ගන්න ආසද ආසද ආනි මාෂන් කතා කරන්නකෝ ඔව් ආ එහෙනම් ඉතින් නිකන් ඉන්න බෑ වැඩ කරන්න ඕන පුංචි කාලේ ඉඳන් ශිෂ්‍යත් පාස් වෙන්න ඕන අනිවාර්යෙන් හේතුව මං හිතන්නේ ඔයා විතරයි ඇත්තේ සහෝදර සහෝදරියෝ නෑනේ සහෝදර සහෝදරියෝ නෑ නේද නෑ ආ ඒකනේ එක දරුවා ඉන්නේ ඒක නිසා හදා ගන්න ඕන අනිවාර්යෙන් හොඳට වැඩ කරන්න ඕන නැත්තම් ඉතින් නිදි තමයි දෙන්නේ තාම මං සැර විත්තිය පෙන්නුවේ නැහැ සැර කරගන්න එපා ඉතින් හතර වසරේ පන්ති නම් මං දැන්න බැනිල්ලක් ඔයාලගේ වැඩ කරලා නැතුව හරි මොකක් හරි ප්‍රශ්නයකට ඉතින් සැර කරගන්න ඕනේ වැඩ කරන්න අපරාධයක් නේ දෙමාපියන් උගන්වනවා පුංචි කාලේ නම් මහන්සි ගල්ලා ඉතින් අනිත් අය වැඩ කරනවානේ ඔයාටත් පේනවනේ ඒකයි මං කැමයි කොන් කරලා තියන්නේ දැන් ඔයාලා කම්මැලි ගමේ දඟලද්දි බලන්නකෝ අනිත් අය වැඩ කරන විදිය. ඔයා ඔයාගේම වයස ළමයි. ඔයාලගේම වයස ළමයි. එතකොට තමන් හිතන්න හිමාශය තමන් කම්මැලි ගමෙන් නිකන් ඉන්න වෙලාවේ තව කෙනෙක් වැඩ කරලා ශිෂ්‍යත්ව පාස් වෙන වැඩ කරනවා. හරිද?
ඒක නිසා වැඩ කරන්නත් අපරාධයක්. නැත්නම් අපරාධ කාලය. ඒක හොඳට ඔළුවට ගන්න. ඒක හොඳට ඔළුවට දාගෙන වැඩ කරන්න. හුරුතල් කරන්න එපා. හිමාසලයි අම්මා හුරුතල් කරන්න. හුරුතල් කරනවා වැඩි වගේ. එක දරුවා නිසා හුරුතල් කරනවා එදේ නේද අම්මේ? නෑ සර් මෙයා මේ කියන දේක් අහන්නෙම නෑ මේ ඊයේ ගුටි කාලේ ඉන්නේ මගේ. අනිවාර්යෙන් ගහන්න ඕනේ. අනිවාර්යෙන්ම ගහන්න ඕනේ. කියන දේ අහන්න නැත්නම් අනිවාර්යෙන්ම ගහන්න ඕනේ. මෙන්නෙම මුකුත් අරගෙන දෙන්න එපා. කියන දේ අහන්න නැත්නම් මුකුත් අරන් දෙන්න එපා. කැමති දේවල් හදලා දෙන්න එපා. ඉගෙන ගන්න නම් විතරක් අරන් දෙන්න. නැත්නම් එපා. මයික් එක ඔෆ් කරන්න වෙලක් නෑ. සර්ට පුළුවන් ඕන වෙලාවක මයික් එක ඔන් කරන්න. හරි සර්. සර් යාට සෙල්ලම විතරයි. සෙල්ලම විතරයි. ඔව්. ආ ටීවී බලනවද? සර් ටීවී එකක් බලනවා. මේ කියන දේක් අහන්නෙම නෑ. ආ ටීවී එක බලන්න දෙන්න එපා. ටීවී එක රිමෝට් එක හංගලා දෙන්න. එතකොට හරි. සර් සරකම් කරනකොට බුරුලෙන් ඉන්න එපා. මේ බුරුල දෙන්න එපා දරුවට. මම තාම සැර පෙන්නුවේ නෑ මේ කට්ටියට. තාම පළවෙනි මාසෙනේ. ඔහොම යන්. තා ටිකක් පොඩක් හදාගත්තට පස්සේ මේ තේරේවි වැඩවල පිළිවෙල. ඉතින් මේ පොඩක් එතකන් අපි හදාගමු. එතකන් වැඩ ටික කරගන්න බලන්න. මේ කොහෙද පාසල කොහෙද හිමාස? ඉස්කෝලේ කොහෙද? කියන්න ඉස්කෝලේ. ඉස්කෝලේ කියන්න. කින්සුඩ්. කින්සුඩ්. නුවර කින්සුඩ් කොලෙජ් එක යන්නේ? ඔව් නුවර. අයියෝ දරුවෝ කින්සුඩ් කොලෙජ් එකේ යනවා නම් දන්නවනේ කින්සුඩ් කොලෙජ් එකේ වැඩ කරන විදිය ළමයි. දන්නවනේ මගෙන් ඉගෙන ගන්නවා කින්සුඩ් එකේ ඉහළ පන්ති වල දරුවෝ. ඒ පන්ති වල ළමයි එක ඩිංගක් පන්තියේ වෙලාවෙ එක ඩිංගක් වෙන වැඩ නැහැ. කින්සුඩ් කොලෙ මම ඒක බැලුවා මං හිතුවේ මේ අනුරාධපුරේ හරි පොළොන්නරුවේ හරි කියලා. බැලින්නම් කින්සුඩ් කොලෙජ් යන්නේ. එහෙනම් ඉතින් වැඩ කරන්න ඕන කොහොමද? නැතුව ලකුණු ගන්න බෑනේ කින්සුඩ් කොලෙජ් යනවා කියලා කියන්නේ ලේසි ගමනක් නෙමෙයි. ඒක නිසා වැඩ කරන්න බලන්න මේ සතියේ මේ වැඩ ටික කරවන්න කොහොම හරි අම්මේ. ළඟින් ඉඳන් ගහන්න අනිවාර්යයි. මර මාතර තියනවා වේවැල් ඕන තරම්. මම ඒවන් නම් වේවැලක් ඕන නම් ගෙදරට. එතකොට හරි. වැඩ කරන්න නැත්තම්. හිමාෂ වැඩ කරන්න ඕන හොඳද? හිමාෂ? සර් කතා කරනවා. වැඩ කරන්න ඕන හොඳද? ඕ ඕ මේ කතා කරන්න වැඩ කරන්න ඕන හොඳද? හා හා කියලා හරියන්නේ නැහැ. වැඩ කරන්න ඕන. දැන් පේනවනේ බලන්න ඕන අනිත් අයටත් ගාලා වැඩ කරනවා. කින්සුඩ් කොලෙජ් එකේ කොල්ලෙක් නම් ඔයිට වඩා ස්පීඩ් වැඩ වෙන්න ඕන. තව කම්මැලි වෙන්න බෑ. වැඩ කරන්න වැඩ කරන්න වැඩ කරන්න. උපන් කරා. දියන්ද. මම බැනුම් අහන්න එපා ඊට පස්සේ. හොඳයි සෙතුම්. නියමයි. සෙතුම් දැන් ලියන්න පටන් ගන්න පිටුවක් පිරෙන්න. කින්සුඩ් කොලෙජ් මහනුවර. වැඩි. වැඩ ගන්න ඕන මං ඒ පිටුවේ ඇත්තටම හිතුවේ අනුරාධපුරේ හැරි පොළොන්නරුවේ හැප්පේ හැරි කියලා. ඇත්තටම හිතුවේ මං එහෙමයි. ඒකයි මං අහුවේ පාසල කොහෙද කියලා කින්සුඩ් කොලෙජ්. කින්සුඩ් කොලෙජ් එකේ දරුවෙක් නම් වැඩ කරන්න ඕන. කොහොම නෙවෙයි වැඩ වෙන්න ඕන. මමත් එක වැඩ කරන නිසා මම දන්නවා 7 8 9 දරුවන්. වැඩ කරන්න ඕන නැත්නම් අපරාධයක් උදේ ප්‍රයෝජනෙ ගන්න. ස්කෝලේ ඇත්තටම වැදගත් වෙනවා නමක්. අනිත් දේ තමයි දරුවන්ට බුරුල දෙන්න එපා ඕනට වඩා. මම නම් කියන්නේ ඒකමයි. උන්ති කාලේ නම් සැරින් ඉන්න. මම දැකලා තියෙන දෙයක් තමයි දැන් අපි ෆිසිකල් පටන් ගත්තට පස්සේ දැන් දරුවා පන්ති ගාවිම මට මේක ඕන කියලා යන්නේ. අනිවාර්යෙන් අරන් දෙනවා ඒක එහෙම. අර නිකන් කප්පම් ගන්න පුරුදු කරලා දෙනවා වගේ. එහෙම එපා ඕනේ නැහැ එහෙම දෙන මොකටද? උගන්නනවා එච්චරයි ඉගෙන ගන්න. ඉගෙනගෙන තමන්ට කැමති දේ ගන්න වෙන්නේ. අන්නේ මනස හදන්නේ මේ විදිහට. නැත්නම් එක එක දවසක් කප්පම් පුරුදු කළා කියලා කියන්නේ අයි නියමයි ඉතින්. ඊට පස්සේ ඉතින් දරුවා කියන හැම දෙයක්ම අරන් දෙන්න වෙනවා. ඒක නිසා එහෙම එපා. අනිත් දේ තමයි දරුවන්ට බුරුල දෙන්න ඕනට වඩා. අනිවාර්යෙන්ම සැර කරන්න. අනිවාර්යෙන්ම ගහන්න ඕන ඔයාලා. තාම මං සැර පෙන්නුවේ නැහැ. පවුලේ පුංචි අයනේ. එහෙටත් තුන වසරේනේ. නැත්නම් ඉතින් මට සැර පෙන්නන එක මහලු දෙයක් නෙමෙයි.
සැරවෙන්න ඕනේ වැඩ කරමු. මොකක් කැමති ඔයාලත් එක්ක hinaල වැඩ කරන්න. හේතුව අපි වැඩිපුර වැඩ කරන්නේ ඉස්කෝලේ වැඩ කරන්නේ 6 11නේ. පුංචි ඈත් එක වැඩ කරනවා අඩුයි. මම ආසයි ඔයාලත් එක්ක hina වෙවි ලස්සනට වැඩ කරන්න. ඒක නිසා සැරවෙන්න ඕනේ හොඳට වැඩ කරන්න. හිමාශ අනිවාර්යෙන් වැඩ කරන්න ඕන. හරිද? නිකන් නටන ලේස්ට් වෙන්න බෑ. කම්මැලි වෙන්න බෑ. ඊට පස්සේ කියන්න එපා කොඩි කුවක් උසර නරකයි කියලා. හොඳද? නරකයි කියන ලේස් දෙන්න එපා. පාඩම් කර ගන්න ඕන උගන්වපු සියල්ලක්ම. ඊට පස්සේ නරක සර් කියලා කියන ලේස් දෙන්න එපා. යාළුවෝ ඉස්සරහා තමයි බණින්නේ. වැඩ කිරීම අංක 1 කාටුන් බලන්න පස්සේ විශේෂයෙන් මගේ පන්තිය වැඩ. අංක 1ට වෙන්න ඕන මගේ පන්තිය වැඩ. එච්චරයි. වෙන්නන පුතා ලියපු අය මේකෙන් වැඩ කරන්න. හිමාශ කියන්න දැන් ඉන්න දැනින් නැකිටලා අපි කතා පළවෙනි දවසේ ඉඳන් කතා කරපු වචන ටික කියන්න පොඩ්ඩක්. හිමාශ පළවෙනි දවසේ ඉඳන් කතා කරපු වචන ටික කියන්න. හයියෙන් කියන්න ඕන හයියෙන්. කියන්න. පළවෙනි දවසේ නම් කතා කරපු වචන ටික කියන්න. ඉන්දු. මොකද්ද? මගේ නම. නෑ නෑ නෑ. නාන් මම. එහෙම වචන ටිකක් ලියලා නැද්ද? ලිව්වා. ආ මේ ටික කියවන්න. ඒ ටික කියවන්න ඉක්මනට. ඉක්මනට කියන්න ඉක්මනට 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 වෙලාව නෑ. ඉක්මන් කරන්න. ඉක්මනට කියවන්න. කොයි බබලු? ඉක්මන් කරන්න. අමයිලි ඉවරද? අමයිලි ඉවරද? नियम शिष्याव ඇයි අද කතා කරපු වචන දෙක? නන්දන් යහලුවා. නම්බි යෙහෙලිය. හරි. සෙතුම් මට පොඩ්ඩක් කියන්න. අපි මයික් එක ඔෆ් කරගන්න එපා. අපි පන්තිය තුල කතා කරාද පුතේ මේ නාන් මම වයදු වයස එංගේ කොහෙද උංගල් ඔබේ ඒ වචන ටික කතා කරාද? ඔව් සර්. ඒක කතා කරානේ. හරි. හරි පුතේ හරි. හොඳයි. මේ මැසේජ් එක. සතුම් උංගල් පාඩශාලින් පෙර එන්න. පාසල පාසල. හරේ කින්සුත් කින්සුත් කොලෙජ්. ආ, වත් කින්සුත්ද? ඔව්. එතකොට හිමාශේ යාළුවද? ආ හිමාශේ යාළුවද එතකොට? කෝ 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 ඔව් සර්. ආ යාළුවත් අල්ලන් වැඩ කරන්න ඕන. හරි පුතේ හරි. කලාත්මා ලියලි වැඩද? හොඳයි තරුක නියමයි. හොඳයි තරුක. තරුක පාඩම් කරගන්න.
කලාත්මලිය ඉවරද? මෙච්චරද? මතු නැහැ සර්. ආ ලියන්න 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 එහෙනම් ලියන්න. හරි අනුදි හොඳයි. අනුදි ලියල ඉවරද? ඔව් සර්. ආ ටග්ගාල කියන පාසලේ සිටින පුද්ගලයන් ටික ටග්ගාල කියාගෙන යන්න. පාසලේ සිටින පුද්ගලයන් ටික ටග්ගාල කියවගෙන යන්න. අදිපර් විදුහල් පැතිතුමා ආචාර්ය ගුරුතුමා මානවන් ශිෂ්‍යයා මානවී ශිෂ්‍යාව නන්දන් යහළුවා නන්දි යෙහෙළිය. හොඳයි. හොඳයි පුතේ. තරුක තරුක මගේ නම සමන් කොහොමද දෙමළෙන් කියන්නේ? මගේ නම සමන් කොහොමද දෙමළෙන් කියන්නේ? try එකක් දෙන්න වැරදුනා ප්‍රශ්නයක් නැහැ. දෙමාපියන් උදව් කරන්න එපා. මට දරුවගේ මට්ටම තේරුම් ගන්න ඕනේ ඒකයි. මේ 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 සර්ගෙ දිහා බලන් කියන්නේ සර්ගෙ දිහා බලන් කියන්නේ. මගේ නම සමන් කොහොමද දෙමළෙන් කියන්නේ? හරි. කමක් නැහැ. ඔබේ නම කුමක්ද? කොහොමද දෙමළෙන් අහන්නේ? හරි. කමක් නැහැ. එතකොට මම තරිඳු කොහොමද කියන්නේ? හරි කමක් නැහැ. අඩුපාඩු ටිකක් තියෙනවා අපි හදාගමු. අනිවාර්යෙන්ම මේ පළවෙනි දවසේ නම් කතා කරපු වීඩියෝස් ටික බලලා අනිවාර්යෙන් පුතේ නෝට් එක කම්ප්ලීට් කරගන්න තරුක. හොඳද? හා සර්. ඒතු අපි තාම මහා ලොකුවට තියරි කොට පාඩම් වලට ආවේ නැහැ. තාම පුංචිනේ ඔයාලා. ඒකට අවශ්‍ය වෙන බේසික් එක තමයි තාම හදලා තියෙන්නේ. ඉතින් මේ බේසික් එක හරියට හදාගන්න පුතේ. නැත්තම් අතරමඟ එක කරන්න යන්න එපා. හැමුණොත් නම් දෙමළේ පාවෙමි. හරි? නැත්තම් වාක්‍ය වල ගොඩක් තියෙනවා කතා කරන්න. මේව මේවත් එක්ක ඉතින් පහ වසරට යද්දි සංවාද 19ක් පාඩම් කරන්න තියෙනවා. ලේසි නෑ. දැන්ම ඉඳන් හදා ගන්න ඕන. මං හතර වසරේ ඉඳන්ම ඔයාලට සංවාද ටික දෙන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. අලුතෙන්ම නව සංශෝධනයක් වෙලා ලක් වෙච්ච සංවාද ටික තියෙනවා. ඒ කියන්නේ කලින් වගේ නෙමෙයි දැන් සංවාද ටික ඔක්කොම අලුත් වෙලා තියෙන්නේ ඔයාලට. ඉතින් ඒක නිසා ඒක අලුත්ම විෂය නිර්දේශන අදාළව තියෙන්නේ. අපි ඒ ටික හොඳට පාඩම් කරගන්න ඕන. ඉතාමත්ම වැදගත්. කලින් සිලබස් එකේ වගේ නෙමෙයි. ඒ කියන්නේ ඔයාලගේ කලින් පහ වසරේ කියන්නේ මේ අවුරුදු ශිෂ්‍යත්ව ලියන අයගේ වගේ ඊළඟට ඒට කලින් වගේ නෙමෙයි. දැන් සංවාද ටික ඇත්තටම පොඩ්ඩක් අමාරු කරලා තියෙනවා. ඒ සංවාද ටික පොඩ්ඩක් අපි වැඩිපුර යෙදෙන්න ඕන. ඒක නිසා මම කල්පනා කරා හතර වසරින් දම්ම පහ වසරකට කාලේ ටික කතා කරන්න. එතකොට අපිට පාඩම් කරගන්න හොඳටම කාලය තියෙනවා. ඕනෙකින් හොඳට වැඩ ටික කරගන්න පුළුවන් අපිට. හරි. හොඳයි. තරුක පාඩම් කරගන්න. තරුක ඉස්කෝලේ වාර විභාග වලට පැවැත්වෙනවද? වාර විභාග දඩ්ලියගේ නෑ සර්. අක්කලාට තාම පටන් ගත්ත නැද්ද ඩඩ්ලියගේ ටර්ම් ටෙස්ට්? අක්ක ගොඩ පිටියේ යන්නේ. අක්ක ගොඩ පිටියේ යන්නේ? ඕ. අයියෝ ගොඩ පිටියේ මහවිද්‍යාලය නේද? ජාතික පාසලක්. ජාතික පාසලක් නේ. හරි පුතේ හරි. ගොඩ පිටියේ. හොඳයි. අකුරැස්සේ ළඟයි නේද? හොඳ තමයි ළඟයි. හොඳයි. එයාලට මේ ටර්ම් ටෙස්ට් පටන් ගත්තද? සර් ශිෂ්‍යත්ව පාස්. ආ ශිෂ්‍යත්ව පාස් වෙලා හරි පුතේ හරි. කොහොනිත් ඇලියන් ඉක්මනට. අශාන් මෙලි වරද? ඔව් සර්. හරි. ටග්ගාල කියාගෙන යන පාසලේ සිටින අය පාසලේ සිටින අය ගැන ටග්ගාල කියාගෙන යන හොඳයි කසනී නියමයි. හොඳයි පුතා පිටුවක් වෙන්න ලියන්න. අශාන් ටග්ගාල කියන පාසලේ සිටින පුද්ගලයන් පොත බලාගෙන කියන්න හයියෙන් කටහරලා කියන්න ඕන. මට ඕන උච්චාරණය. හරි හසිනී නියමයි. හොඳයි පුතා. කොහ අශාන් ඉක්මන් කරන්න. දීපර් විදුහල්පති තුමා ආසිරියර් ගුරුතුමා මානම් මානවන් මානවම් ශිෂ්‍යයා මානවි ශිෂ්‍යයා ව ඊළඟට නන්බන් නන්බන් යාලුවා නන්දි නන් මන් බී ආ ඉහෙලිය
බයි හරි කසනී හරි පුතේ හරි හරි හොඳට අහගන්න හොඳට අහගන්න මෙහිමයි මට සැර කළා දරුවන්ට උගන්වන්න ඕනේ නැහැ නේ හේතුව මම ඉස්කෝලේ වැඩ කරන්නේ 6 11 ඉතින් මේ ප්‍රශ්නෙත් එක්ක පුංචි අයත් එක්ක මම කැමති නැහැ ඉතින් සැරෙන් ඉන්න ඉතින් ඒක නිසා ඔයාලගේ දරුවෝ වැඩ කරනවා නම් හොඳටම මේ පන්තිය තුල නැත්තම් ඒකේ ප්‍රයෝජනයක් නැති වෙනවා දන්නවනේ කොඩිතු අකුසය ඉඳක් කිව්වා ඔබේ දරුවාගේ කොඩිතු අකුසය දකින්නේ 3-4 නෙවෙයි කෙලින්ම දකින්නේ මම ශිෂ්‍යත්ව විභාගය ඒකට අවශ්‍ය වෙන සියල්ලක්ම මෙතන කතා වෙනවා. ඉතින් මේකෙන් උඩරිම ප්‍රයෝජන ගන්න දරුවෝ ඉන්නවා මෙතන. ඉතින් මේක ඔබටම පැහැදිලි. මම ඒකයි මේ කැමරේ කොන් කරන්න කියලා අනන්ත කියන්නේ. හේතුව ඔබේ දරුවා කම්මැලි වෙද්දි බලන්නකො තව දරුවෙක් වැඩ කරන ලස්සන. එතකොට තමන් හිතන්න ඕන මගේ දරුවා වැඩ කරන්නේ නැත්නම් අනිත් දරුවෝ වැඩ කරනවා නම් මගේ කාට පාස් වෙන්න බැරි වෙයි කියලා. එහෙම හිතන්න. එහෙම හිතන කා තාක්කල් අපිට මේ ගේම ගහ ගන්න බෑ. ඒක හොඳට තේරුම් ගන්න. ශිෂ්‍යත්ව මන්දි 1000කට 2000කට ලක්ෂයකට ගියක් වැඩන්නේ නැහැ. හරියට වැඩේ කරෙන්න ඕන. ඒක තමයි වෙන්න ඕන. හරිද? මගේ ළඟට ලකුණු 10 ලකුණු 5ක්වත් ගන්න බැරි ළමයි එන්නේ. නමුත් අන්තිමට මේ වගේ ගුටි කාලා මේ වගේ මෙදීන්නේ. මේ බට වලින් ගුටි කාලා අන්තිමට සෙක්ෂන් වලම ඊළඟට මුළු ඉස්කෝලේම වැඩිම ලකුණු ගන්න තත්ත්වයට හදලා තියෙනවා. ඉතින් ඒක නිසා අපිට මේක පොඩ්ඩක් කරන්න අමාරුයි. මම ඒක දන්නවා. ෆිසිකල් වගේ නෙමෙයි. නමුත් අපිට මේක කරන්න පුළුවන්. මම ප්‍රතිඵල හදලා දෙන උපරිම. ඔන්ලයින් ප්‍රතිඵල හදපු ගුරුවරයෙක්. ඉතින් ඒක නිසා හොඳට වැඩ කරන්න මට ඒක තමයි අවශ්‍ය වෙන්නේ නැත්නම් මට සැර වෙන්න පුළුවන්. පුළුවන් සැර වෙන්නේ hina novi උගන්නන්න පුළුවන්. එහෙම ඕනේ නෑනේ මම තාසයි පුංචියත් එක්ක වැඩ කරනවා. ඉතින් ඒක නිසා සැර novi ලක්ෂණයට වැඩ ටික කරමු. හොඳට අහගන්න. ලබන සතියේ වෙද්දී මේ වෙනකන් කතා කරපු සියල්ලම පාඩම් වෙන්න ඕන. අපි ලබන සතියේ ස්පෝකන් තමිල් පන්තියක් විදියට අපේ වැඩ ටික කරන්නේ ඔබේ දරුවට පටන් ගත්ත වෙලාව ඉඳන් කතා කරන්න අවස්ථාව ලබා දෙනවා. හොඳට කතා කරන්න අවශ්‍යයි. නැත්නම් මගෙන් බැනුම් අහන්නේ දෙමාපියන්. හොඳද දැන් සති 4කට 5කට වඩා කාලය දීලා දෙනවා පාඩම් කරගන්න නැත්නම් දෙමාපියන් බැනුම් අහලා ඇස් වෙලා ඉන්න මෙහෙමයි දරුවට උච්චාරණය කරගන්න බැරුණා කියලා ප්‍රශ්නයක් නැහැ අපි දන්නවා එක සැරේ අපි ඔක්කොම ඇවිද්දේ නැහනේ ඉතින් සතියක කාලයක් තියෙනවා හොඳට සූදානම් වෙන්න දැන් ටයිපෝංගල් දවසේ පටන් ගත්තට පස්සේ දීර්ඝ නිවාඩුවක් එන්නේ දවසකට එක පිටුව ගානේ පාඩම් කරවන්න හරිම ලේසි මේක කරන්න බැරි නෑ හරිද කරන්න බැරි නෑ මමත් එක වැඩ කරනවා එක වසරේ ළමයි 30ක් වැඩ කරනවා බැච් දෙකක් විදියට වැඩ කරන්නේ 6 වසරේ දේවල් ඉගෙන ගන්න. ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න ඔබේ දරුවගේ මට්ටමත් එක්ක ඒ දරුවන්ගේ තියෙන මට්ටම උනන්දුව දෙමාපියන්ගේ තියෙන උනන්දුව ඉතින් පොඩ්ඩක් උනන්දු වෙන්න ඕන. නැතු ඉතින් ශිෂ්‍යත්වේ පාස් කරගන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා මේ වැඩ ටික හොඳට කරන්න ලබන සතිය බැනුම් අහන්න එපා. ඉතින් පටන් ගත්ත වෙලාව ඉඳන් අපි කතා කරන එක කරන්නේ දරුවන් ස්පෝකන් පැත්ත හදාගන්න. ඉතින් එහෙනම් අපි ලබන සතිය හම්බෙමු. සියලු දෙනා පරිස්සමින් ඉන්න. උගන්වපු දේවල් හොඳට පාඩම් කරගන්න. වණක්කම් ආයුබෝවන්. මුන්මණිහෙල්තුමේ තෙරුවන් සරණයි.